මෙරටිත සාර්ථකව ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවා සඳහා සම්පූර්ණ පහසුකම් සහිත නව ගිලන් රථ 50ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ටාටා සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා තීරණය කර ඇත. ඒ බව ඔහු විසින් මෙරට සුවසැරිය නිර්මාතෘ හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාට දැනුම් දී තිබේ. දැනට සුවසැරිය සේවාව සතුව ගිලන් රථ 297ක් තිබේ. ඒවා මගින් දිනකට හදිසි රෝගීන් 1050කට පමණ සේවාව සැපිය හැකි. ඉතාමත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන සුවසැරියට දිනකට මිනිස් ජීවිත 50ක් පමණ ජීවිත අනතුරු වලින් බේරාගත හැකි වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේය. සුවසැරිය සඳහා මූලික වශයෙන් ටාටා සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 23ක පරිත්‍යාගයක් ලබා දුන්නේය. එමගින් අදාළ ගිලන් රථ මිලදී ගැනුණි. මෙම සේවාව දීපව්‍යාප්තව පවත්වාගෙන යාම සඳහා වසරකට රජය විසින් රුපියල් කෝටි 400ක පමණ වියදමක් දරනු ලැබේ. පසුගියදා සුවසැරිය සේවාව අධ්‍යයනය කළ ලෝක බැංකු නිලධරයින් ප්‍රශංසනාත්මකව ප්‍රකාශ කළේ ලොව දැනට ක්‍රියාත්මක තාක්ෂණයෙන් ඉහළ වේගවත්ම ගිලන් රථ සේවාවන්ගෙන් එකක් ලෙස සුවසැරිය හඳුන්වා දිය හැකි බවයි.